ආයුබෝවන් ශාක YouTube channel එකට ඔයාලා හැමදෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා මම බත්‍රා අලුතෙන් පටන් ගන්න වීඩියෝ සීරීස් එකක පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා හැමදෙනෙක්ම එකතු වෙලා ඉන්නේ අපි හැමෝම කැමති ලස්සනට ඉන්න කාන්තා පෙරමි බේතේකින් තොරව විශේෂයෙන්ම කාන්තාවන් විශේෂ උනන්දුවක් දක්වනවා තමන්ගේ රූසපුව ගැන අද මේ කතා කරන වීඩියෝ සීරීස් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හැම කෙනෙක්ටම ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා කරමින් ආයුර්වේද ක්‍රමයට ඔබට ලස්සන වෙන්න පුළුවන් පුංචි පුංචි ටිප්ස් ටිකක් කියලා දෙන්න අද අපි මුලින්ම කතා කරන්න යන්නේ පංච කල්යාණයෙන් එක් කල්යාණයක් වන කේශ කල්යාණිය සම්බන්ධයෙන් අතීතයෙන් භාවිතා වුණු ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ ඇතුළත් වුණු තෙල් වට්ටෝරු වර්ග කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ සියලුම තෙල් වර්ග විවිධ වූ ඖෂධ සමහගම්වල නිෂ්පාදනය කරන තෙල් වර්ග ඒ පිළිබඳව අපි මේ වීඩියෝ එකේ ඉදිරියට කතා කරමු අද අපි කතා කරන තෙල් වර්ග මොනවද කියලා දැන් බලමු නිල් ඇදී තෛලය බ්‍රුංගමලක තෛලය නිෂාදි තෛලය පීනස් තෛලය නිර්ගුණ්ඩ ඇදී තෛලය සහ අරුද්ධ තෛලය වසර ගණනාවක සිට හිස ගැල්වීම සඳහා භාවිත වන ප්‍රසිද්ධම තෛලයක් තමයි නිල් ඇදී තෛලය කියන්නේ මදටිය අංකෙන්ද වැල් කැප්පෙටිය ආදී වූ ඖෂධ වර්ග 19ක භාවිතයෙන් හින්දවන මේ තෙල හිස කිස් වැඩිවීමට ඇස්පෙනීම දියුණු වීමට වගේම හිස්සොරි හිසෙහි තුවාල හිසරදය කලන්තය කබකදුළු ගැලීම වැළැක්වීමට සමත් ඉතාමත් විශිෂ්ට තෛලයක් මෙම නිල ඇදී තෛලය සාමාන්‍ය වෙළඳ පොලේදී මිලිලීටර 180ක ප්‍රමාණය රුපියල් 350ත් 550ත් අතර ප්‍රමාණයකට ඔබට මිලදී ගත හැකි ඊට පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ නිල් ඇදී තෛලයේ වගේම බොහොම ප්‍රසිද්ධ බොහොම කාලකින් ඉඳන් පාවිච්චි කරන බ්‍රුංගාමලක තෛලයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ තෛලය ගැන කතා කළොත් හිස කෙස් පැසීම හිස කෙස් වැටීම ආදී දේවල් වළක්වාලීමට මේ තෙල බොහොමත්ම උපයෝගී වෙනවා කීකිරිදිය නෙල්ලි එලකිරි තල තෙල් ගිතෙල් ආදී ඖෂධ වට්ටෝරුවකින් තමා මේ තෙල හින්දන්නේ වයස් භේදයකින් තොරව කොණ්ඩේ සුදු වෙනවට කොණ්ඩේ යණේක වළක්වන්න මේ තෙල ඉතා සුදුසුයි. ඒ වගේම කියන්න ඕනේ මේ හැම තෙලකින්ම දැනට තියෙන සුදු වුණු කොණ්ඩේ කළු වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක කෘත්‍රිම වර්ණකයක් මෙන් ක්‍රියා නොකරන බවයි. මේ තෛලය පාවිච්චි කිරීමෙන් තමන්ගේ අලුතෙන් වැඩෙන කොණ්ඩය කළු වී වැඩෙන අතර ප්‍රතිඵල ලබා ගැනීමට මාස 3ක්වත් අවම වශයෙන් මෙම තෛලය පාවිච්චි කරන්නට ඕනේ. මේ බ්‍රුංගාමාලක තෛලය ඔබට සියලුම ආයුර්වේද ඖෂධ හල්වලින් මිලිලීටර 180ක ප්‍රමාණය රුපියල් 450ත් 850ත් වැනි මිලකට පහසුවෙන් ලබා ගත හැකි. ඊට පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ නිෂාදි තෛලය, පීනස් තෛලය සහ නිර්ගුණ්ඩ ඇදී තෛලය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ තෙල් වර්ග තුනම අපි භාවිතා කරන්නේ පීනස් රෝගය සමනය කිරීම සඳහා. මේ තෙල් වර්ග තුනෙහි ගුණ සම්බන්ධයෙන් කතා කළොත් සියලුම පීනස් රෝග, හිසේ බරගතිය, හිසරදය, නාසයේ තදවීම, නාසයේ මස්තල ලියලීම සහ කන් පැසවීම, කිවිසුම් යාම සහ කෙස් වැඩිවීමටද මේ තෙල් වර්ග තුනම අපිට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තෛලයන් අපිට අකලට හිස කෙස් පැසීම වළක්වා ගන්නටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ අරුද තෛලයේ පිළිබඳව. අරුද තෛලය කියන්නේ අපිට අමතක කරන්න බැරි විශේෂත්වයකින් යුත් තෛල වර්ගයක්. විශේෂයෙන්ම අපි මේ තෛලය පාවිච්චි කරන්නේ කුඩා දරුවන්ට. ඒක තමයි මේ තෛලයේ තියෙන විශේෂත්වය. අපි බලමු කුඩා දරුවන්ට කොහොමද මේ තෛලය පාවිච්චි කරන්නේ කියලා. මේ කුඩා දරුවන්ගේ දිව්‍ය ඖෂධයකි. මොළයේ වර්ධනයට, සෙම් රෝගවලින් ආරක්ෂා වීමට අතීතයේ පටන් භාවිතා වූ විශිෂ්ටතම තෙලක් ලෙස අරෝද තෙල අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම උපන්දා සිට හිසට පාවිච්චි කිරීමට සුදුසු මෙම තෛලය ඔබට මිලිලීටර 180ක ප්‍රමාණය රුපියල් 450ත් 550ත් අතර මුදලකට ආයුර්වේද ඖෂධ හල්වලින් ඉතා පහසුවෙන් ලබා ගත හැකි. මේ සියලුම තෙල් වර්ග භාවිතා කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු පොදු කරුණු කාරණා කිහිපයක් තියෙනවා.
පළවෙනි එක තමයි ඔබ භාවිතා කරන්නා වූ ඔබ මිලදී ගන්නා වූ මේ තෙල් වර්ගය නිෂ්පාදනය වන ආයතනය සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. මන්දයත් මේ සියලුම තෙල් වර්ග බ්‍රජීල් ලියාපදිංචි ආයුර්වේද නිෂ්පාදන ආයතනයන් හීදී නිෂ්පාදනය වන අතර ඔබ මිලදී ගන්නා නිෂ්පාදනයේ ලේබලය ඔබ නැවත මිලට ගැනීමේදී හොඳින් සිහි තබා ගන්න. දෙවැනි කාරණය තමයි ඔබ මේ තෙල් පාවිච්චි කිරීමේදී කුමන හෝ තෙල් වර්ගයක් පාවිච්චි කිරීමේදී ඔබේ කොණ්ඩයේ තෙතනම් මේ තෙල් ඔබේ කොණ්ඩයට පාවිච්චි කරන්නට එපා. හොඳින් වියළුණු හිසකෙස් වලට පමණක් මේ තෛලයන් භාවිත කිරීමට ඔබ වග බලා ගන්නට ඕනේ. තුන්වෙනි කාරණය තමයි මේ තෙල් වර්ග ඕනම එකක් බාල මහලු වේදේකින් තොරව ඕනෑම අයෙකුට පාවිච්චි කරන්නට පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ තෙල් වර්ගයන්හි කිසිදු රසායනික ද්‍රව්‍යයක් සහ කිසිදු රසායනික සුවඳක් අඩංගු වෙන්නේ නැති බව. ඒ නිසා මේ තෙල් වර්ග පාවිච්චි කිරීමේදී ඔබට යම්කිසි පොඩි ගඳක් දැනෙන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව ඔබ තැකීමක් කරන්නේ නැතිව ඒ ගුණාත්මක බව පිළිබඳව ඔබේ මතකයේ සිහි තබා ගත්තොත් එය ඔබට ඉතාමත් ප්‍රතිඵලදායක බවට පත්වේවි. හරි. මම බලාපොරොත්තු වෙනවා අද ඔයාලට මම මේ ගෙන ආපු රූපලාවන්‍ය සහ ආයුර්වේද සම්බන්ධ මේ ලස්සන වීමේ රහස් ඒ වගේම මේ සියලුම දේවල් ඉදිරියටත් ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔගලන් කැමති නම් ඔගලන්ට පුළුවන් අපේ ශාක YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මතකැතුව එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.